हरी HNDIT फस्ट इयर फस्ट सेमिस्टर मैथमेटिक्स सब्जेक्ट मेके वीडियो टीका मम खाली करा मत मत विद्य मम करा मेके मे सब्जेक्ट थियरी पेत वीडियो एक्ला खाली कल मे दोलसे नी एक तरह पास पेपर वीडियो देखा मम करा थिंक एक हदीसी मग नवत्तानुना एक्साम हिंदे वट वीडियो साधारण विच हिंदा थिंक मम इतने लाइफ हटा पटांगा नो मेक यानी संपूर्ण कंप्लीट कराने बेरी ना एक्साम खाली पुलवांतर मकर गन बलनवा आई थिंक कौमारी थिंक मे वेला वैसे साध्य दिए नवेली एक थिंक नावती न कांगी न बहनी मेक काले आग्न है मगर अन्न आई थिंक अभी मितेंदी बलम मे फंक्शंस गन तमाई मेक दी कथा करानी थिंक कोहमद मुगद फंक्शंस की यानी मुखद अभी मीट खाली कथा करा सेट्स गन कथा करा इट पास से रिलेशंस ए वागे देवल कथा करके ना आवा दें फंक्षन्स की आई थिंक अभी फंक्षन का ज्ञान मुखद इफ ईच एलिमेंट ऑफ सेट ए इज असाइंड टू यूनिक एलिमेंट ऑफ सेट बी देन द कलेक्शन ऑफ असाइनमेंट इज कॉल्ड फंक्शन फ्रॉम ए इंटू बी मेक किया मेहमाई मेक फंक्शन का लिया मे विद्यट एफ एफ की फंक्शन मेन मेक ए सीट बी दक्का ओ माई ये एक अभी किया ना एफ इज अ फंक्शन फ्रॉम ए इंटू बी නැත්නම් f maps a into b ඔය විදිහට කියන්නේ f is a function from a into b f maps a into b කියලා කියනවා. හරි එතකොට මේකේ අපිට ඊළඟට බලන්න පුළුවන් මොනවාද function එකක් තියෙන අවශ්‍යතා. ඒක තමයි no element of the domain must be left unmapped. ඒ කියන්නේ මොකද්ද? මේකේ domain එකේ තියෙන කිසිම element එකක් නිකන් තියෙන්න බෑ මේ ඒව අනිවාර්යයෙන්ම කෝඩොමේන් එකත් එක්ක මැප් වෙලාම තියෙන්න ඕන මේක ඩොමේන් කෝඩොමේන් ඒව අපි කතා කරලා තියෙනවා කලින් ඒ කියන්නේ රිලේෂන් වල කතා කරා වගේම තමයි ඒවයිදී එතකොට no element of the domain may map more than one element of codomain ඒ කියන්නේ මොකද්ද එකකට කීපයක් තියෙන්නත් බෑ ඒ කියන්නේ මේක අපිට ගන්න පුළුවන් දැන් මෙතන ඩොමේන් කියලා කියන්නේ මොකක්ද දැන් අපි ෆන්ක්ෂන් එකක් ලියන්නේ මොකක්ද f කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් අපි ඒක සෙට් දෙක ලියනවා දැන් f කියන එක a into b ඔය විදිහට නේ ලියනවා කිව්වේ දැන් මෙන්න මේ මුලින් තියෙන එක a අන්න ඒකට අපි කියනවා ඩොමේන් එක කියලා නේද ටාගට් සෙට් එහෙම නැත්නම් කෝඩොමේන් කියලා කියනවා b කියන මෙන්න මේ දෙවෙනි එකට එතකොට මොකද වෙන්නේ a සහ b තමයි ඩොමේන් කෝඩොමේන් කියන්නේ එහෙනම් මොකද වෙන්නේ මේ ඩොමේන් එකේ තියෙන එලිමන්ට් අනිවාර්යයෙන්ම රිලේෂන්ෂිප් එකට යන්න ඕනේ නැතුව තියෙන්න බෑ ඊට පස්සේ මොකද වෙන්නේ ඊළඟට කෝඩොමේන් එක ගත්තොත් එතෙන්දී මොකද වෙන්නේ දැන් කොහොම හරි අපිට මේකේ එකකට දෙකක් එන්න බෑ ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් डोमेन एक मैप तम हरी ई थिंक अभी बलमु इला रेंज गन कथा करा रेंज की मुखद अभी मेन मे मेक सैट तीयनवा अभी तो मे ए की तीयने मेहम ए बी सी डी वागे सैट का बी की सैट तीयनवा एक दिख तून हतर होम अभी इदमु मेन मेके ए की मैपेला तीयने मेन मेके हतर टकीला एना मुखदे එතකොට ඒකිනක හතරට මැප් වෙලා නම් මොකද වෙන්නේ දැන් අන්න එතකොට අපි කියනවා මේක හතර කියන්නේ A ගේ ඉමේජ් එක කියලා හරි එතකොට ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එකේ A කියන එලිමන්ට් එකට මැප් වෙච්ච එක හරි ඉතින් ඔන්න ඒ වගේ මේ පැත්තේ මැප් වෙච්ච සෙට් එකට අපි කියනවා රේන්ජ් එක කියලා ඉතින් F ෆන්ක්ෂන් එක නම් F ගේ රේන්ජ් එක අපි හඳුන්වන්නේ මෙන්න මේ විදිහට අපි නිරූපණය කරනවා හරි ඊට පස්සේ අපිට මේකේ ගන්න පුළුවන් ඩෙන්ටිටි ෆන්ක්ෂන් එක ඩෙන්ටිටි ෆන්ක්ෂන් කියන්නේ මොකක්ද? ඉතින් අපි මොකක් හරි A කියලා සෙට් එකක් ගත්තොත් ෆන්ක්ෂන් එකක් තියෙනවා A ගෙන් A ටම මැප් වෙන. ඒ කියන්නේ සෙට් දෙකක් නෙමෙයි එකම A සෙට් එකටම මැප් වෙන ෆන්ක්ෂන් එකක්. අන්න ඒකට අපි කියනවා A සිට A දක්වාම මැප් වෙන එකට අපි කියනවා ඩෙන්ටිටි එතකොට මොකද්ද ඩෙන්ටිටි ෆන්ක්ෂන් ඒක අපි IA ඒ කියන්නේ සෙට් එක A නම් IA කියලා කියනවා. හැබැයි මෙන්න මෙතන තියෙන විදිය වැරදි පොඩ්ඩක්. ඒක එන්නේ මේ විදිහට පොඩියට ඒ එකක් දාලා තමයි අපි ඔක නිරූපණය කරන්නේ. ඊළඟට තියෙනවා graph of f. graph එක කියන්නේ මොකද්ද? දැන් හැම එකක් ගත්තොත් දැන් මෙතන ෆන්ක්ෂන් එකක් තියෙනවා a සිට b දක්වා. f a සිට b දක්වා තියෙන්නේ මේක give rise to a relation from a to b called the graph of f. එතකොට ඒ කියන්නේ මොකද්ද? a b කියන එකේ a i t a ට b i t f a ට ඔන්න ඔය විදිහ එකක්. අපි ඒක මෙහෙම ගමුකෝ. උදාහරණයක් විදියට අපි ගන්නවා මෙන්න මේ වගේ එකක්. අපි A කියලා සෙට් එකක් ගන්නවා. A B C D තමයි ඒකේ එලිමන්ට් තියෙන්නේ. B කියලා සෙට් එකක් ගන්නවා R S T U. දැන් අපි මෙන්න මේ සෙට් දෙක A B C D තියෙනවා R S T U තියෙනවා. දැන් මේ අතරේ රිලේෂන් එක තියෙන්නේ මෙන්න මේ විදියට. A S ට මැප් වෙනවා C B යනවා U ට C යනවා R ට D යනවා T ට. එතකොට මෙන්න මේ මැප් එක ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ එකක් තමයි ෆන්ක්ෂන් එකක් වෙන්නේ. අය අර කලින් කිව්ව කතාව ටික තියෙනෝනේ. මේ පැත්තේ මොනවත් හිස් නැහැ. ඒ වගේම මොකද්ද? මේකේ එක ගත්තොත් දෙකක් මේන් එකකට මේ පැත්තේ දෙකක් නැහැ. හරිද? දැන් හදිස්සියවත් මෙහෙම වුණා නම් ඕක මොකද වෙන්නේ? අපි හිතමු b කියන එකප තව පාරක් මෙහෙමත් තියුණා කියලා. මේක ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ b ට මොකද වෙන්නේ? t කියලා එකකුයි u කියලා එකකුයි දෙකක් තියෙන්න බෑ. b ට තියෙන්න පුළුවන් එකයි. b ට දැන් u නේ තියෙන්නේ. හරි. එතකොට ෆන්ක්ෂන් එතකොට අනිවාර්යයෙන්ම මේක ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. මේ වගේ මේ පැත්ත එකකට මේ පැත්තේ දෙකකට සම්බන්ධයක් තිබුණොත් ඒක ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. මේ පැත්තේ එකකට අනිවාර්යයෙන්ම එකයි තියෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ පැත්තේ තියෙන ඒවා ඒ කියන්නේ මුල් පැත්තේ. ඒ කියන්නේ දැන් මේ කියන්නේ මේක A කියන එකනේ. B කියන්නේ මේක. ඒ කියන්නේ මෙන්න මේ ඊතලයේ මුල් පැත්තේ තියෙන එක තමයි A set එක මේ. අග පැත්තේ තියෙන එක B set එක මේ. එතකොට domain කියන්නේ මේ set එක. codomain කියන්නේ මේ set එක. එතකොට මොකද වෙන්නේ? දැන් මේකේ අර කිව්වා වගේ ෆන්ක්ෂන් එකක් වෙන්නේ මේ පැත්තේ එකකට මෙහෙ එකකටයි සම්බන්ධ තියෙන්න පුළුවන්. දැන් A කියන එක F ට විතරයි තියෙන්නේ. B කියන එක U ට විතරයි. C කියන එක R ට විතරයි. D කියන එක T ට විතරයි. අර කිව්වා වගේ දැන් B කියන එක ආපහු T ට තියුණොත් මොකද වෙන්නේ? ඒක ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ. මොකද B ට දෙකක් තියෙන්න බෑ මේ පැත්තෙන්. එතකොට අනිත් එක තමයි මේ පැත්තේ අපි හිතමු මෙහෙම E කියලා එකක් තියුණා කියලා. E කියලා එකක් තියෙනවා නම් මේකත් ෆන්ක්ෂන් එකක් වෙන්න බෑ. මේක නිකන් තියෙන්න බෑ මෙහෙම. එතකොට ඒක මොහොකට හරි මැප් වෙන්න ඕන. අපි හිතමු E කියන එක මෙහෙම මැප් වුණාට ගැටලුවක් නෑ. මොකද මේ පැත්තේ එකකට දෙකක් තියෙන බැරි වුණාට මේකේ T ට මේ දෙකම තිබුණා කියලා ගැටලුවක් නෑ. නමුත් මේ පැත්තේ එකකට මෙහෙන් දෙකක් තියෙන්න බෑ. ඉතින් මෙහෙම තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ෆන්ක්ෂන් එකක් වෙනවා. එතකොට මේ පැත්ත අපි තුමු STU V කියලා එක මෙහෙ තියුණා කියලා. ඒක ගැටලුවක් නෑ. මේ පැත්තේ තියෙන්න පුළුවන් මේ පැත්තට සම්බන්ධයක් නැති ඒවා. හැබැයි මෙහෙ තියෙන්න බෑ එහෙම ඒවා. හරිද? ඒ කියන්නේ ඩොමේන් එකේ තියෙන්න බෑ. කෝ ඩොමේන් එකේ තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ගන්න. හරි. එතකොට මේකේ මොකද්ද අපිට කියන්න පුළුවන්? එහෙනම් A ගෙන් S ට, B ගෙන් U ට, C ගෙන් R ට, D ගෙන් T ට. ඉතින් මෙන්න මේක අපිට ගන්න පුළුවන් කොහොමද? මෙන්න graph එක. F කියන ෆන්ක්ෂන් එකේ graph එක කියන්නේ මේක. මොකද A ගෙන් S ට, B ගෙන් U ට, C ගෙන් R ට, D ගෙන් T ට කියලා මේ තියෙන ordered pair වලින් වගේ හැදිච්ච මේ set එක. ඉතින් මේක තමයි graph එක කියලා කියන්නේ. හරි. ඊළඟට අපිට ගන්න පුළුවන් මොකද්ද? composition of function. ඒ කියන්නේ function එකේ composition එක කියලා කියන්නේ මොකද්ද? අපි function දෙකක් ගන්නවා. ඒ කියන්නේ දෙකක් ගන්නවා කියන්නේ මොකද්ද? මෙන්න මේ F කියලා එකක් තියෙනවා A සිට B දක්වා ෆන්ක්ෂන් එකක්. G කියලා එකක් තියෙනවා B සිට C දක්වා ෆන්ක්ෂන් එකක්. ඉතින් අපි අලුත් ෆන්ක්ෂන් එකක් හදනවා. G මේ දෙකෙන් හදන්නේ G O F. ඒ කියන්නේ A ගෙන් C ට. එතකොට ඒක G O F කියන එකට ඒ ෆන්ක්ෂන් එකට A කියන එක දැම්මොත් ඒක G ගේ F A. මේක මෙහෙම කිව්වට එකපාරට පැහැදිලි වෙන එක නෑ. මම උදාහරණකින් පැහැදිලි කරන්නම්. ඉතින් මොකද වෙන්නේ? මේකේ සාමාන්‍යයෙන් G තමයි ඩොමේන් එක, F තමයි කෝ ඩොමේන් එක වෙන්නේ. එතකොට ඒ කියන්නේ මෙතන G F देख डोमेन को डोमेन क्या अतर मे देखो फंक्षन देखा मे एफ जी की फंक्षन देखा तीन අපිට ඔක මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා කිව්වද? මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන් ABC තියෙනවා. ඔය සෙට් තුනක් තියෙන්නේ. එතකොට ABC සෙට් තුන මෙන්න A ගෙන් Bට තියෙනවා F කියලා ෆන්ක්ෂන් එකක්. මෙන්න A ගෙන් Bට F කියලා එකක් තියෙනවා. ඊට පස්සේ B ගෙන් Cට තියෙනවා G කියලා එකක්. මෙන්න B ගෙන් Cට G කියලා එකක් තියෙනවා. එහෙනම් අපිට මෙහෙම එකක් ගන්න පුළුවන් මොකද්ද? C ගෙන් Aට තියෙන එක අපි කියනවා F O G කියලා. यानी मेक मेक इट पासे ए गेन सीट दिए का जी ओ एफ के तमाम एन अरे मेक आप पड़ी उदाहरण की पहली करगा मैं नोट के तीन उदाहरण अम्म गना मम गो एफ के फंक्शन का तीन मेक आर गेंग आर्ट यानी यानी कम सेट कट आर गेंग आर्ट यानी रियल नंबर सेट किएमो एहम तब जी के फंक्शन का गन्नवा एक आर गेंग आर्ट यानी का रियल नंबर सेट किएकोट मेक डिफाइन कर लेना मे फंक्शन देख कोहमद एफ की यानी का डिफाइन कर लेना मे विधियट एफ एक्स की यानी का एफ एक्स समान एक्स वर्ग किएला कोहम डिफाइन करना मे एफ की फंक्शन का एतकोट जी की यानी का जी की यानी का डिफाइन कर लेना जी एक्स समान एक्स धन तुनाई किएला ओके अदाह मुखद और फंक्शन देखा डिफाइन कर लेती है ना विधि है मेक आर्गिंग आर्ट तीन फंक्शन का मेक आर्गिंग आर्ट तीन फंक्शन का रियल नंबर वाली बड़ी उदाहरण की मेहम किया ना मैंने एक्स की आगे गो इतकोट एफ एक्स टेना आगे मोनाद एफ एक्स एक यानी अपिट एक्स मम गो एक एफ एक्स की यानी एक्स के वर्ग एक यानी के वर्ग एक माई इतकोट मम गो एक्स तू न एफ एक्स की यानी एक्स के वर्गे तूने वर्गे ना मे आए इट पास एक्स गो हाथ एफ एक्स की यानी मुकाद एक्स वर्गे नहीं एक यानी एफ एक्स गया गया हाथे वर्गे हाथ लिस ना मे आए इट पास आप एक्स टाट गो मुकाद एफ एक्स की यानी एक्स वर्ग गया एक्स वर्गे की यानी एक्स अटना एक्स वर्ग गया हट हाथ राय इति हम एनवा यदि मे वगे मे पैथ गो मम एक्स की यानी गो अगया जी एक्स कोहम हेदेन्नी इतकोट मम एक्स एक गो जी एक्स की यानी किएद जी एक्स की यानी एक्स दान तू न एक्स एक नांग एक तू नाई हतर आय इट पास मम गो हतर हतर गो एक्स हतर आय नांग जी एक्स की यानी हतर दान तू न एक यानी हत आय इट पास मम गो एक्स दास आय किएला एक्स दास ना मुकदवेन्नी दास एना एक्स दास एना दास दान तू न जी एक्स की यानी दहा नाम एक्स तीस हतर की लगानवा तो मुझे तीस हतर आई नांग जी एक्स की यानी तीस हतर दान तू न एक्स तीस हतर आई ने एक्स तीस हतर की यानी तीस हतर दान तू न तीस हत आई और नो विधि तमाम फंक्शन का किया नहीं क्या मुखद अतर मे के आर टू आर के लगी भी आई मैं दे पैथे मैंने उत्तर रियल नाम भाई क्या आर के एक्स गाने आर गेंग अपी එතකොට අපිට fx කියලා ලැබෙන උත්තර ටිකත් r ගේ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය රියල් නම්බර්ස් තමයි තියෙන්නේ. මේ පැත්තත් එහෙමයි. අපි x අරන් තියෙන්නේ r ගෙන් gx කියන ඒවා ගත්තා. ඒව තියෙන්නේ r ගෙන්. එතකොට පැහැදිලිනේ මොකද්ද ෆන්ක්ෂන් එක කියන එක. දැන් අපි ඕක අර කිව්ව කොම්පොසිෂන් එක ගැන කතා කරලා බලමු. හරි. මෙතෙන්ට මම ගන්නවා මෙහෙම g ගෙන් ओ एफ ඔය විදිහට ඒක x දැම්මොත් මොකද වෙන්නේ? දැන් ඔන්න ඕක කියන්නේ මෙහෙමයි. g ගෙන් f දාන්න. g ට f දාන්න. ඒ කියන්නේ g කියන්නේ මේකනේ. g ගේ x වෙනුවට අපි දාන්න ඕනේ එහෙනම් මොකද්ද? g ගේ x වෙනුවට අපි දාන්න ඕනේ මේ ෆන්ක්ෂන් එක fx කියන එක. ඒක තමයි මේකේ අදහස. මෙතන තියෙනවා මේ g ගේ ෆන්ක්ෂන් එකේ x කියන අකුර වෙනුවට අපි g කියන්නේ මේකනේ. fx දාන්න. එහෙනම් මෙන්න මේ ඇතුලේ දාන්නේ fx. දැන් ඔක අපිට කියන්න පුළුවන් කොහොමද? හරි g ගේ මොකද්ද? fx කියන එක අපි දන්නවා. මොකද fx කියන්නේ x වර්ගයට. g ගේ x වර්ගය. ඉතින් ඔන්නෝම ගන්න පුළුවන්. එහෙනම් මේක මොකද්ද වෙන්නේ? ඉතින් g ට x දැම්මොත් x ධන 3යි. x වර්ගය දැම්මොත් දැන් එහෙනම් මොකද වෙන්නේ? දානයකට තුනක් එකතු වෙන එකනේ g වෙන්නේ ෆන්ක්ෂන් එකේ. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මේක ගන්න පුළුවන්. දානයකට තුනක් එකතු වීම තමයි ෆන්ක්ෂන් එකකින් වෙන්නේ. ඉතින් x දැම්මොත් මෙතන වරහන් ඇතුළට x දැම්මොත් x ධන 3 වෙනවා. x වර්ගය දැම්මොත් x වර්ගය ධන 3ක් වෙනවා. මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේක g කියන එක x දැම්මොත් මේ කලුත් ෆන්ක්ෂන් එකනේ. ඒකට කොම්පොසිෂන් එක. ඒ කියන්නේ අපිට GOF කියන ෆන්ක්ෂන් එක x කියන එක සමානයි මොකද්ද? x වර්ගය ධන 3යි. මේක තමයි එන්නේ. දැන් අනිත් පැත්ත ගන්නවා මම මොකද්ද? f o g. මේකේ x කියන එක කොහොමද ගන්නේ? f o g කියන්නේ මොකද්ද? f ට g දාන්න ඕන. f ට අපි දානවා මොකද්ද? gx කියන ෆන්ක්ෂන් එක. ඔන්න ඔය විදියට. දැන් f ට x තිබුණේ දැන් දාන්නේ gx. ඉතින් අපිට ලියන්න පුළුවන් මොකද්ද f ගේ gx කියන එකට අපිට ලියන්න පුළුවන් මොකද්ද x ධන 3 gx කියන්නේ x ධන 3. එහෙනම් x ධන 3. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? මේක x ධන 3 නම් අපිට මෙහෙම එකක් ගන්න පුළුවන්. දැන් f ට දාන්නේ x වර්ගය. ඒ කියන්නේ x දැම්මොත් x වර්ගය එනවා. ඒ කියන්නේ මොකද්ද? f කියන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ මේ වරහන් ඇතුළට දාන එකේ වර්ගය තමයි ඒකේ ප්‍රතිඵලය. එහෙනම් මෙතන වරහන් ඇතුළට x ධන 3 දැම්මහම මේකේ ප්‍රතිඵලය මොකද්ද? x ධන 3 වර්ගය. ඇයි? දාන එක x නම් ඒකේ වර්ගය තමයි එන්නේ. දාන එක x ධන 3 නම් x ධන 3 වර්ගය තමයි එන්න ඕනේ. එහෙනම් අපිට f4g x කියන එක සමානයි x ධන 3 වර්ගය කියලා ගන්න පුළුවන්. හරි. දැන් මේක අපි බලමුකෝ. මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. කොහොමද? මම ගන්නවා මෙන්න මෙහෙම. x ට අගයක් ගන්නවා. x කියන එක හරි x කියන එක මම ගන්නම් 4යි කියලා. දැන් මොකද වෙන්නේ? x 4 නම් fx හොයන්න පුළුවන් කොහොමද? fx කියන්නේ x වර්ගය. එහෙනම් fx කියන්නේ මොකද්ද? x 4 නම් 4 වර්ගය 16යි. ඊට පස්සේ gx හොයන්න පුළුවන්. gx කොහොමද එන්නේ? gx කියන්නේ මොකද්ද? gx කියන්නේ x ධන 3. ඉතින් x 4 නම් 4 ධන 3 7යි. gx 7යි. x 4ට මේ හොයන්නේ. එතකොට gof කියන එක කොම්පොසිෂන් එක ගත්තොත් මේකේ x කීයද වෙන්නේ? ඒකට x දැම්මොත් x වර්ගය ධන 3. x වර්ගය ධන 3 කියන්නේ මොකද? 4 වර්ගය ධන 3. 4 වර්ගය 16යි. 16 ධන 3 19යි ඒකේ උත්තරේ. ඊට පස්සේ f o g g ඒකට x දැම්මොත් මොකද වෙන්නේ? x ධන 3 වර්ගය. x ධන 3 වර්ගය කියන්නේ කීයද? එතකොට x කියන්නේ 4යි. 4 ධන 3 7යි. 7 වර්ගය 49යි. ඔන්නෝම උත්තර ටික ගන්න පුළුවන් එකකින් එකට. ඒ කියන්නේ x ට යම්කිසි අගයක් ආවොත් මේ ඔක්කොටම උත්තර එනවා. එහෙනම් පැහැදිලිනේ. ෆන්ක්ෂන් දෙකක් තියෙනවා f සහ g කියලා. ඒකෙන් අපිට g ගෙන් g ට f දාලා g ගේ අගය විදියට f ෆන්ක්ෂන් එක දාලායි f ගේ අගය විදියට g ෆන්ක්ෂන් එක දාලායි වෙන වෙනම දෙකක් අපි හදාගත්ත මෙහෙම. ඉතින් ඕක තමයි කොම්පොසිෂන් වෙන්නේ. හරි. එහෙමනම් ඒ උදාහරණය මේ ටික පැහැදිලි ඇති කොහොමද වෙන්නේ කියන එක. එහෙනම් අපි ඒක ගැන කතා කරා. ඊළඟට අපි බලමු මේ ෆන්ක්ෂන්ස් වර්ග තියෙනවා මොනවාද? 1 to 1 ෆන්ක්ෂන් එහෙම නැත්නම් ඉන්ජෙක්ටිව් ෆන්ක්ෂන් කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ 1 to 1 ෆන්ක්ෂන් එකේ තියෙන්නේ මොකද්ද? දැන් හැම එලිමන්ට් එකක්ම මොකද වෙන්නේ? ඒ කියන්නේ රේන්ජ් එකේ තියෙන හැම එලිමන්ට් එකටම අදාළව ඩොමේන් එකේ තියෙන එක එලිමන්ට් එකක් විතරයි 1 to 1 ෆන්ක්ෂන් එකක. ඒ කියන්නේ මොකද්ද? ඩොමේන් එකේ තියෙන මොකක් හරි එකකට එන උත්තරේ ඩොමේන් එකේ තව එකකට එන්න බෑ. අන්න ඒකයි එතන අදහස. එතකොට මේක මම රූපහරණකින් පස්සේ පැහැදිලි කරන්නම්. ඒ විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේක තමයි ඒක කියන විදිය. ඒ කියන්නේ ඉන්ජෙක්ටිව් ෆන්ක්ෂන් එහෙම නැත්නම් 1 to 1 ෆන්ක්ෂන් කියලා කියන්නේ මොකද්ද? රේන්ජ් එකේ තියෙන ඕනම එලිමන්ට් එකක් ගත්තොත් ඒ හැම එලිමන්ට් එකටම डोमेन එකේ තියෙන පුළුවන් එක එලිමන්ට් එකක් විතරයි ඉන්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක. එහෙනම් ඒ කියන්නේ ඒකේ අදහස තමයි ඩොමේන් එකේ තියෙන හැම එලිමන්ට් එකටම එයාටම වෙන් වෙච්ච වෙනමම එකක් තමයි ඉමේජ් එක විදියට තියෙන්නේ. ඔන්න ඕක තමයි. ඒ කියන්නේ එකම එලිමන්ට් දෙකකට එකම ඉමේජ් එකක් තියෙන්නේ නැහැ. ඉතින් ඕක 1 to 1 ෆන්ක්ෂන් එක එනවා. ඊට පස්සේ තියෙනවා on to function. ඒවට කියනවා අපි surjective function කියලා. surjective function කියන්නේ මොකක්ද? ඒ කියන්නේ function එක surjective කියලා කියන්නේ අපි අර අපි කියනෝනේ codomain එක එහෙම නැත්නම් B set එක A set එකේ හැම element එකකටම මේකේ සම්බන්ධයක් තියෙනවා. ඒ පැත්ත his නැත්නම් his element නැත්නම් ඒ කියන්නේ free තියෙන element නැත්නම් ඒ කියන්නේ B set එකේ තියෙන හැම element එකකටම අදාළව A set එකේ element එකක් තියෙනවා නම් අන්න ඒ වගේ ඒවා අපි කියනවා surjective function එහෙම නැත්නම් onto function කියලා. ඒ කියන්නේ මොකද්ද? අර B set එකේ තියෙන හැම එලිමන්ට් එකකම මොකද්ද? ඊට අදාළව ඒගේ එලිමන්ට් එකක් තියෙනවා. ඉතින් ඔය විදිහට injective surjective ඔය වර්ග දෙක තියෙනවා. ඊට පස්සේ අපිට bijective කියලා ගන්න පුළුවන්. මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? ඉන්ජෙක්ටිව් සහ සර්ජෙක්ටිව් දෙකම වෙනවා එතෙන්දී. ඒ කියන්නේ මොකද්ද? B වල තියෙන හැම එකටම අදාළව A වල එකක් විතරක් තියෙනවනම් අන්න ඒක අපි කියනවා මේක බයිජෙක්ටිව් ෆන්ක්ෂන් එකක් කියලා. ඒ කියන්නේ ඉන්ජෙක්ටිව් සහ සර්ජෙක්ටිව් කියන ලක්ෂණ දෙකම බයිජෙක්ටිව් වල තියෙනවා. ඉතින් එහෙම ගන්න පුළුවන් ඒක. හරි. ඊට පස්සේ තියෙනවා ඉන්වර්ස් ෆන්ක්ෂන්. ඉන්වර්ස් ෆන්ක්ෂන් කියලා කියන්නේ මොකද්ද? අපි f කියල එකක් ගත්තොත් මොකක් හරි 1 to 1 ෆන්ක්ෂන් එකක්. ඒක a ගේ ඉඳලා b දක්වා තියෙනවා නම් ඒක ඉන්වර්ස් ෆන්ක්ෂන් එක. ෆන්ක්ෂන් එක f නම් අපි ඉන්වර්ස් ෆන්ක්ෂන් එක ලියන්නේ f ගේ මෙන්න මේ ඍණ එක බලයේ විදියට දාලා. හරි. එතකොට මොකද්ද? f ගේ ඍණ එක b = a f ගේ ඒ සමානයි b. ඒ කියන්නේ f ගේ ෆන්ක්ෂන් එකට a කියන එක දැම්මහම b උත්තරේ එනවනම් ඉන්වර්ස් ෆන්ක්ෂන් එකට b දැම්මහම a උත්තරේ එන්න ඕන. ඔන්න ඔක තමයි මේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එක වෙන්නේ. ඉතින් ඉන්වර්ස් ෆන්ක්ෂන් එක මේ විදිහට කියන්නේ. හරි. එතකොට මොකක්ද එහෙමනම් ඒකේ අදහස? මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. අපිට f කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. මේකට අපි x කියන එක දැම්මහම අපිට ලැබෙනවා y කියලා උත්තරයක් ෆන්ක්ෂන් එකට. ඉතින් f ෆන්ක්ෂන් එකට y කියලා උත්තරයක් ලැබෙනවා. එහෙනම් තව මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවා g කියලා. මේකට මෙන්න මේ උත්තරේ, ඒ කියන්නේ y කියන එක දැම්මහම අපිට මේ මුලින් දාපු වගේ x ලැබෙනවා නම් මෙන්න මේ g ට අපි කියනවා මොකද්ද? f ගේ ඉන්වර්ස් ෆන්ක්ෂන් එක කියලා. ඒ කියන්නේ අපිට f ඍණ එක කියලා එක පෙන්වන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? මේක ඉන්වර්ස් කරන්න පුළුවන් අපිට. මේක 1 to 1 on to වෙනවා නම් ඒක ඉන්වර්ස් කරන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙමනම් අපිට ওই ෆන්ක්ෂන් ගැන ওই විස්තර ටික කතා කරන්න පුළුවන්. දැන් මම එතකොට මේකෙදි ගොඩක් ලොකුට එක්සැම්පල් වලින් මෙතන කරේ නැහැ. වීඩියෝ එකේ ෆන්ක්ෂන් වල වර්ග ටික ඒ ටික කියලා දුන්න විතරයි. මේක එතකොට পেපර් එකේ මම කලින් පාස් පේපර් ප්‍රශ්න දෙකක් 2019 වීඩියෝ දෙකකින් සාකච්ඡා කරලා ඇති. පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ මේ සම්බන්ධව තමයි තියෙන්නේ. අපි පස්සේ කරපු රිලේෂන් සහ ඒකම ෆන්ක්ෂන් වලින් තමයි තුන්වෙනි ප්‍රශ්නේ 2019 ඇවිත් තිබුණේ. මම ඒක සාකච්ඡා කරන ගමන් මේ වීඩියෝ එකෙන් මේකේ එක්සැම්පල් එකක් පැහැදිලි කරන්නම්. එහෙමනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.